අපි එක්ක මේ වෙලාවේ හිකතුවෙන් ඔබ සියලු දෙනම නැවතත් ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ලෝකය පුරාම ආර්ථිකය බිඳ වැටමින් පවතිනවා. ඒක ශ්‍රී ලංකාවගේ රටවල් වලට දරුණු විදිහට බලපාමින් ඒ දැනමින් පවතිනවා. නමුත් පසුගිය කාලය මුරුල්ලේ විධ අය විවිධ දිවැස්්‍යිවරු. කිතුරු සභාවේ මෙන්ම ලෝකයේ වෙනත් ඇදහිලිවල සිටින. විවිධ අය ප්‍රකාශ්‍ර කලා. අනු්‍යයන්ට ලැබෙන සෞභාග්‍යමත් ජීවිතය ගැන සපලමත් ගැන. පොළවේ ධනය උපයාගෙන පොළවේ සපලමත් වීම ගැන අනාවැකි ගොඩක් අය ලබාදුණා. හැබැයි ඒ දිවසිවරු කියපු සපලත්වය අද මේ පොවට නැති වෙලා තිබුණ. ශ්‍රී ංකාව ජනතාවට එබඳ කිසිම සපලත්වයක් නොලැබී ඇති බව තමයි මේ කාලෙ දැනෙන්නේ. එතකොට ඒ අනාවැකි පලකරපු අය කිව්ව දෙවියන් වහන්සේ කියපු දේවල්ද. . අනාවැකි පල කළ කිතුුණු නොවන අනෙකුත් අය පොහොමත් දෙවියන් වහන්සේව නොහඳුනගෙන තමන්ගේ වාසියට දේවල් කරන බව අපි දන්නවා. හැබැයි කිතුුණු සභාව හිටපු අය. ඒ අයත් තමන්ගේ වාසියට අනාවැකි කිව්වා. අනාගතයේ වෙන්න යන දේවල් තමන්ට ඕන විදිහට හැඩගස්වල කිව මෙන්න මෙහෙමවෙයි මේ වගේ වෙයි සපලත්වය දෙවියන් වහන්ස නුබලට ලබාදී. දෙවියන් වහන්ස තුළට ආවම ආර්ථික සපලත්වය දෙන බවට ගොඩා කිතුුණු සභාවන් තැන්තැන්වල පොරොන්දු වනවා හැබැයි. ඒ කියපු සපලත්වය අද නැතිවෙලා තිබෙනවා. එතකොට ඒ කියපු අය සැබැවින්ම දිවසිවරුන්ද සැබැවින්ම දෙවන් වහන්සේක් වචනය ප්‍රකාශ කරන්නන්ද. ඒ දේවල් පසු පස. ලෝකයේ සපලමත්කම් ධනවත්කම් පසුපස හබාගිය කිතුණුවන්ට අද කුමක්ද වෙලා තිබෙන්නේ. අද ඔවුන් අදෛරයට පත් වෙලා තිබෙනවා. ඔවුන් දන්නේ නැහැ ඔවුන් වැරදි ධර්මයක් තුළ රැඳී සිටිය බව නොදැන? දෙවියන් වහන්සේ ඇයි අපිට ආර්ථික වාශිර්වාද කළේ නැත්තේ කියන ප්‍රශ්නය දෙවන් වහන්සෙන් හාමිින් ඉන්නවා. හැබැයි අද අපි විමසල බලන්න සූදානම් දෙවියන් වහන්සේ අපිට දෙන සැබෑ ආශිර්වාදය කුමක්ද. උන්වහන්සෙත් එක්ක උන්වහන්සේ ලබා දෙනදෙන් ජීවත්වන කෙසේද. ලෝකේ රැවටිලිකාරී ආර්ථික සපලත්ව පසු පස යාම ජේසුස් වහන්සගේ කැමැත්ත නොවන බවපී. දීර්ව කාලයක් තිස්සේ අධ්‍යනය කලා. ඒ හැම අවස්ථාවකම අපි පැහැදිලි කලා ජේසුස් වහන්සගේ සිත කුමක්ද. පොළවේ සපලවෙන පොළවේ ආර්ථික සපලත්වයක් පසු පස හභයානයක නෙමේ. තැ ලෝකයේ සියලු ආර්ථික පද්ධතිවලට දෙවියන් වහන්සේ පහරදිලා තිබෙනවා. දැ මේක ඇවිල්ලා ස්භාවික විපත් නෙමේ ඉබේ සිදුවෙන දේවල් නෙමේ දෙවියන් වහන්සේ. විවි කාලවල පහුගිය පාස්කු ගණවනාවක් පුරා. දෙව අන්වහන්සේ ලෝකයේ විධ අංශවලට පහරදිීල පෙන්නනවා. උන්වහන්සේට යටහත් නොවී උන්වහන්සේගේ වියවස්ථා පවත්වවාන්නේ නැතුව. තමන්ට කැමති විදිහට පොළවේ දේවල් අත්කරගෙන යාම නිශ්පල බව දෙවියන් වහන්සේ නැවත නැවත වටහා දෙනවා. හැබැයි අපි අන්දයන් වගේ බිහිරන් වගේ මේ හැම පීඩාවක් මධදේම පහුගිය පාස්කු කියක දෙවන් වහන්ස අපිට අපේ ඇස් අරින්න දේවල් කරාද. හැබැයි අපි ඒ කිසි දෙයක් ගණන් ගන්නතුව. ගෙහිල්ලලා ගෙහිල්ල දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව ඔක්කෝම අමතක කරලා අද බේරගන්න බැරි. විශාල ආර්ථික අර්බුදේකට එවගේම දේශපාලනක අවර්බුදේකට අපි දෙවියන් වහන්සේ ගෙන් නොවිමසා දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවන් අමතක කරලා. ජේසුස් වහන්සේ ඉගැන්වූ සැබෑ ධර්මි අමතක කරලා අප මිනිස්සුන්ට අවශ්‍ය විදිහට ධර්ම හදාගන්න ගිහිල්ලා. අදමිල් මුළු කිතුුණු සභාව. වැරදි ධර්ම තුළට ගිහිල්ලා ආර්ථික සපලත්වය සොයා යන. ආර්ථික සපලත්වයට කෑදර් මුදලට කෑදර කිතුනුවන් පිරිසක් අද ලෝකයේ බිහිවෙලාඉන්නවා. ඒකට වග කියන්න ඕන ඒ වැරදි ධර්මයන් උගන්නපු දිවැසිවරුන්ඒ වගේ දිවැසිිවරුම් කියලා පෙනී සිටින අය. වැරදි ධර්මයන් ලෝකෙට ගෙනාපු ගුරුවරුන් ඔවුන්. ිසස් වහන්සේ කළදේට සම්පූර්ණෙන් පටහැනියක් කලා. කිස්සුස් වහන්සේ මනුෂ්‍යන් ලෝකෙන් මුදවලා දෙවියන් වහන්සගේ රාජධානයට හොරු කලාා. ලෝක දේවල් ගැන කරදර නොවී කන්න බොනවාද ොට් බොන්නෙ මොනවාද ඉන්න කොහේද කියන්න දවල් ගැනරදර නොවී. පළමුකොට දෙවියන් වහන්සේගේ රාජ්‍යසවීමත් ධර්මිෂ්්‍ර කමසවීමත් වෙතට ජේසුස් වහන්සේ මනුෂ්‍යයන්නො යොමු කලාා. හැබැයි පොලවට පැමිණි බොරු ගුරුවරුන් මොකද කළේ. ොවේ ලතහැරලා දෙවියන් වහන්සගේ රාජධානයටට ප්‍රමුකත්වයදීල ඒක සූදානම් වෙන වෙනුවට පොළවේ සපලමත්කම් පසු පස හබායන්න ඒවට කෑදර් වෙලා ගමන් කරන්න මනුෂ්‍යයන්න පොළඹොෝනු ලැබවා විධ ක්‍රමවලින්. ඔවුන් දෙවියන් වහන්සගේ රාජධානය සොයන්න කියලා කිව්වෙත්. පොලෙව ස පලමක්ක නොබලට ලැබේ ැන් ේසු වහසේ කියල් තියනවා පළමුකොට දෙවියන් වහන්සේගේ රාජ්‍යස්වයන් එවිට මේසිියල්ලත් නොබලාට දෙනු ලැබේ කියලා ජේසුස් වහන්සේ කිය තියනවා ඒනිසා අපි දෙවන් වහන්සේගේ රාජික ඉගනගමු ඒ ගෙනගන්නේත්. උන්වහන්සේ අපිට අනිදදේවල් පොළවෙේ සපලමත්කම් දනවත්කම් දෙනව කියපු නිසා. ඒනිසා අපි ඒවා ලබාගැනීම සඳහා මේවා ඉගනගමු කියලා ධර්මය කනපිට ගැහවා. ඒවගේම? කිව්වා මේ පඩුරු මේ දසයෙන් කොටස් ගෙනල්ල සභාවට දාන්න එවිට දෙවියන් වහන්සේ නොබලට එකෙන් තිහක් එකෙන් සැටක් එකෙන් සීයක් නොබලට ආශිරවාද කරයි කියලා වෙනම අදහසක් දෙන්න දෙවියන් වහන්සේ බයිබලය යොදල තිබෙන බයිබල් පද අරගෙන වැරදි අර්ථකතන ඒවට ගෙනවා දෙවියන් වහන්සේ වචනය ගැන තමයි උන්වහන්සේ කිව්වේ යමෙක් තුළ වචනය පල දැරුවොත් ඔහු නය පිළිගෙනේ බීජ පැළවෙන්න පටන් ත්තොත් ඔහු එකෙන් තිහක් හැටක්සීයක් පලදරනවා කියලා. හැබැයි ඒක තමන්ගේ ආත්මාර්ථකාමී ආශාවන් ඉටුකර ගැනීමට සභාවන්වල ඒ දේව ගැතිවරුන්ගේ මූල්්‍ය මේ ආශාවන් පියවගන්න ඔවුන් ඒක දසයෙන් කොටසත් එක්ක ඇඳවා. ඕ නිට පස්සෙ කි්වා දසයෙන් කොටස් ගෙනල්ල සභාවට දාන්න. එවිට නුබලා සපල කරනවා ඇත නොඹලා පඩුරු ගෙනල් දාන්න එතකොට මේ තරම් ප්‍රමාණෙක වැඩි කරලා දෙයි කියලා මනුෂ්‍යයන්ගේ මාංශික තෘෂ්ණාව අවස්සනු ලැබවා. මාංශික තෘෂ්ණාව නිවල එක පහ කරලා මාංශික ආශාවන් ඉවත් කරන්න කියලා දෙව අන් වහන්සේ අපිට කිව්වම සභාවන් මොහද්ද කලළ. අතව මාංශික ආශාාව වැඩි කලා. මිනිස්සු කල්පනා කලා එහෙම් අපි දසේෙන් කොටස් ගිල්ල දාමු. එතකොට එතනින් තවතාව වැඩිවෙලා අපිට ලැබෙනවනම්. ඒනම් අපිට ගොඩාක් දනස්කන්දයක් එකතු කරගන්න පුළුවන් කියන මාංශික ්‍රෘෂ්ණාව වැඩි කරගන්න දේශනා තමයි. ඔවුන් වෙතට බොහෝ දේව ගැතිවරු ගෙනාව. ඒවා ඇසවා. ඒ ඒයවා හලා මිනිස්සු මාංශික ආශාවන් වලින් මිදෙනව වෙනුවට ඔවුන් තවතව මුදලට කෑදරවෙලා දසයෙන් කොටස් දැම්වා. දසයෙන් කොටස කියන්නේ පනුර කියන්නේ පූජාවක් බම අමතක කලා. ඒ පණුර පූජාකිරි මෙදී තමන්ට තිබෙනදේ අහිමි කරගෙන. මගේගාව දෙකක් තිබෙනවානම් මං එකක් දෙනොකොට මට එකක් අහිමි වෙනවා. ඒ පූජාව ඒ තමංලඟ තියෙන දේ අන්කෙනෙක් වෙනුවෙන් පරිත්‍යාග කිරීමේ සිත වෙනුවට. වැඩිපුර තියනදේ ලබාදනයක ම උපයගත්තදේ මගේ ගාව තියෙනදේ දීල අන් මිනිස්සු ඇතටත් සේවය රැගෙනයාම කියන සැබෑ ශුද්ධ ආකල්පය වෙනුවට මම දාන දසයෙන් කොටසෙන් පඩුරෙන් තවතව මට වැඩිවෙලා මම තවතව ධනවතෙක් වේ කෝටිපතියෙක් වේ කියන අදහස කිතුණු සභාවට කවනු ලැබවා. ඒ නිසා බොහෝ මනුෂ්‍යයන් වැරදි සිතුවිලලට ඇතුල්ල වුණා. උන්වහන්සේ විසින්ගේ උන්වහන්ස විසින් කැඳවීම දීලා එම ශුද්ධ මාර්ගවල ගමන් කරපු අය පවා මේ වැරදි ගැන්වීමලට රැවටිලා කැදවගත්තා අය පවා නොමග ගියා. තමන්ට වැඩි වශයෙන් අරගෙන සපලමත්වන පිණිස දෙන්න පටන් ගත්තා. දීම තුළින් තව තව වැඩිවැඩියෙන් ලැබේකෙන් අපේක්ෂාව පෙරදැරිරගෙන දෙන්න ගත් තම ඔවුන්ගේ පවිත්‍ර පූජාකිරීමේ සිත නැති වනා. own ට ආත්මාර්ථකාමී තම දනස්කන්දය වැඩි කරගන්නට තමන් ළඟ තිබෙන දේ දීල ආයෝජනය කරන්න ටවට පත් වනා. දෙවියන් වහන්ස ගැන්නුවේ සභාවට පූජා කරන්න. හැබැයි අද සභාවේ මනුෂ්‍යයන් ආයෝජනයකට ඉිල්ල තිබෙන දසයෙන් කොටස දැම්ම ඒක මට වැඩිවෙලා ලැබෙයි ඒ ආයෝජනයක්. ඒ සිතුවිල්ල ආයෝජන සිතුවිල්ලක්. බැකුවක ඉහිල්ල සල්ලි දැම්ම ක පොලියත් එක් ලැබයි කියලා හිතන්න ආයෝජනයක්. ්‍යාරකට සල්ල යෙදවම ට. ින් තවතව වැඩිපුර ලැබෙයි කියලා සිතෙන සිතුවිල්ල ඒක දෙවියන් වහන්සේ සභාවට සදුසුනෑ දසේයෙන් කොටස පටුරදැම්ම හම ඩිවේක නාකල්පෙන් නෙමේඒ එක දාන්‍යය. හැබයි බොරු දිවැසිවරු. ො ගරුව මක්ද කරේ දීර්ග කාලයක් තිස්සේ මනුෂ්‍යයන්ගේ සිත වැරදි ක්‍රමවලට පොළඹවනු ලැබවා. ඔවුන් මුදලට කෑදරයි. ඔවන් ෘර්කස්ොරූපෙන් ඇවිල්ලා මනුෂ්‍යයන්ගේ දේවල් තමන් වෙතට ඈදගන්න කටයුතු කලා. ඔවුන් සපලමත් වනා ඒ දේශනා කරපු පාස්ටස්ල ඒ දිවැසිවරු කියාගන්න අය පොෆට්ලා සපලවනා. ඔවුන් ධනවත් වනා. ඔවුන් සභාවට අලුතෙන් මනුෂ්‍යයෙක් එනකොටම ඒ ආපු පලවෙනි දවසම පඬුරු එකතු කලා ඒ මනුෂ්‍යයා හරි දෙයක් කරලාදේ මුදල් උපයන් ඇවිල්ල තියනෙ. පහපකාරී දේකින් අපවිත්‍ර අශුද්ධ දෙයක් මෙච්චර කල් කරලද ඒ මුදල් උපයගෙන ඇවිල්ල තියෙ කෙලා කිසිම හෙවිල්ලක් බිල්ල කරන්න නැතුව. සුවමහයට ඒ සභාවට මනුෂ්‍යයෙක් ආපු පලවෙනි දවසම යාටකිවා පණු පූජා කරන්න වගේ රත්තරණින් අපිට පූජා කරන්න ගේ දසේෙන් කොට සෙන් පූජා කරන්න කියලා කිව්වා. පවිත්‍රකිරීමක් නැතුව වැරදි හදන්න නැතුව. නමුත් ජේසු වහන්සමකදකිවේ. නුඹ පඬුල පූජා කරන්නට ආ කල. නොබේ සහෝදරයක්ත් එක්ක නොඹට විලසක මක් තිබෙන කියලා දක්කොත්. නොඹ පඩුල පූජා කරන්න එපායි වෙලා වේකට ප්‍රතිඵලයක් නෑ එක වැක් න හැගිහිල්ල ඉස්සල්ලම සහෝදරයක්ත් එක්ක මිත්‍ර වෙලා එන්න. දෙවියන් වහන්සේ එපා කියපු මාර්ගක නං. අපි ගමන් කරන්නේ. ඒ එපාකිව් මාර්ග රැදිලෙඉන්න ගමන් පඩුරුපූජ කල්ල වැඩක් නැති බව සභාවි ගැන්නුව නෑ. ඒට හේතුව එහෙම කලෝතින් මිනිස්සූ තමන්ගේ වැරදි නිසා පණුරු දානක අඩුවේ. එතකොට අපේ ආදායම් අඩුවයි අපේ සපලමත්කම් අඩුවේ කියලා පාස්ටස්ල කල්පනා කලා. ඒ වැරදි අපවිත්‍ර සිතුවිල්ල නිසා මිනිස්සු පාපය තියාගෙනම අප විත්‍රකම් තියාගෙනමක්කි නිෙක්ක නත් එක්ක වෛරය තික්තකම් කුහක බේද ඔක්කොම තියාගෙන යලට පඩුරදාන්න ඉඩදුන්නා. ජේසුස් වහන්ස හැබැයි ඉඩදුන්නේ නැහැ. හැබැයි අද සභාව කවුද ඔහෙද ඉගැන්න්නේ. මොන දිවැසිවරයද කිවේ මොන ප්‍රොෆොට් කියලා කියාගන්න ඉන්න අය. කොේද කිවේවා පණු දාන්න එපා පාපේ නිවරදි වනකං. අනිත් අයට සමාවධනකං ඇවිල්ල පන්ඩුදාන් එපා කියල මොන තැනද කිව් ඒවා කිව්වේනෑ. ඒවයි ඉගැන්න්නුවේනෑ. දසයෙන් කොටස පූජ කිරීම කියන්නඒ එක පූජාවක්. නැවත ලබාගන්න නැවත වැඩිපුර තමන්ටල පෙරලා පැමිණේෙන් අපේක්ෂාවෙන් දසයෙන් කොටස් දාන්න එපා මේක. ඔබලග තියනදේ බෙදාගන්න කියන්න ඉගැන්වීම කෞද කළේ. ප්‍රොෆට්ලා කියාගෙන ගුරුවරුත් කියාගෙන ගොඩක් අය සිටියා හැබැයි ඒ අයි මොකද්ද කළේ ධර්මය වෙනස් කළ මනුෂ්‍යයන්ගේ සිත්වලට මාංශික තෘෂ්ණාවන් කාවදදනු ලැබවා. දැන් දෙවියන් වහන්සේ කිව්වේ මාංශික තෘෂ්ණාව අයින් කරන්න කියලා. මේ සැමදේකින්ම කරලතියෙන්ෙමචරකල්. මාංසිික තෘෂ්ණාව තව තව අවධිකරපු එක. ඉතින් කෑදරවෙලා පඬුරු දැම්මා. කෑදර වෙලා තම පාපයන් හදාගන්න නැතුව. තමන්ට වැඩිපුර ලබන අරමුණින් පණුරු දැම්මා. ඒ සපලමත්කම ඉගැන්වීම් පසු පස ගියා, ධනාත්මක ඉගැන්වීම් පසු පස ගියා. දෙවියන් වහන්සගේ ව්‍යවස්ථාවන් පැහැදිලිව උගන්නලා ඒ මත මනුෂ්‍යයන් පිහිටවීම වෙනුවට. උන්වහන්සේ පා කියපු දේවල් නොකර. ශුද්ධ පවිත්‍රකම වෙතර මුෂ්‍යයන්ුව හැඩගැස්වීම වෙනුවට ධනාත්මක චින්තනය කියන වැරදි ඉගැන්වීම සභාහතුලට ගේෙන් ගෙනෙනු ලැබුවා. නොබලා පොරොන්දු අල්ලගෙන යාඥා කරන්න. එවිට සපලමත්කම ලැබයි. දැන් නොබලට කුරුසය තුළින් ඔක්කෝම පොළවේ සපලමත්කම් ධනවත්කම්. ඒ මූල්‍යය මේ ආශිවාද ලැබිල තිබෙන්නේ කියලා බොරු ඉගැන්වීම කලා. ඒ තුළින් දැන් ක්‍රිස්සුස් වහන්සේ අනුග්‍රහයෙන් පොළවෙ සියලු දේ සියලු දනස්කන්දය උරුම කර ගන නොබලට අවසරය තිබෙනවා කියෙල වැරදි ගැන්වීම් ගෙනවා. එහෙම ගෙනල්ලා මනුෂ්‍යයන්ගේ සිත් අප විත්‍ර දේවල් වට පොළඹවු ැබවා. පොළවේ ධනය පසු පස යන්න ඔන්න පොළඹවුන් ලැබුවා. මුදලට සේවේ කරන්න. ධනය තමන්ගේ ස්වාමිය කරගන්න තැනට මිනිස්සුන්ව බොරු අනාගත වක්්‍රුවරුන් විසින් පොළඹවුණු ලැබවා. ජේසුස් වහන්සේම කද කිව්ේ. නොඹට වස්තුවටත් දෙවියන් වහන්සටත් යන දෙනා දෙකටමම ප්‍රේම කරන්න බෑ. නොඹ එක කෙනෙක්ට ප්‍රේම කරන්න අවශ්‍යයි. නොබ වස්තුවනං හොයාගෙන යන්නේ. ඒනං නබ ඒ ධනය වස්තුව පසු පස ගහිල්ලා නොබ විනාශට යනවා. නොබට දෙවන් වහන්සත් එක් සමාගමක් ලැබෙන්ඩි නැහැ. දෙවියන් වහන්සේට කැපවෙනවනම් උන්වහන්සේ දෙන ප්‍රමාණෙන් ජීවිතය, තමන්ට ඕන කරන සපලමත්කම ොයාගෙන අනය එක නෙමේ, එක් එක් අයව එෙක් දේවල්ට දෙියන් වහන්සේ කැඳවල තිබෙනවා. උන්වහන්සේ අපිට යන්න විවිධ කාල වකවානු හදලදීල තිබෙනවා. අපේ එකඒ එක කැදවීම් දීල තිබෙනවා. නොමිලේ ගත්තදේ නොමිලේ ලබා දෙන්න කියලා දෙවියන් වහන්සේ අපිට උගන්නල තිබෙනවා. හැබැයි ගොඩාක් සභාවන් ගැලවීම විකුණවා. දේව වචනය විකුණනු ලැබවා සුව මෙහයන් විකුණු ලැබවා තම දීමනා විකනුන් ලැබවා ආලේපය විකනවා දෙවියන් වහන්සගේ ආශිර්වාද විකුණු ලැබවා සංකේතාත්මකව මනුෂ්‍යයන්ගේ ඇදහිල්ල වර්දනය වෙන්න තෙල් ආලේප කල්ලා වතුර ටිකක් දීලා යාඥා කරන් කියලලා උන්වහන්ස කිව්වා මුල්මාවදයේ ඇදහිල්ල වර්ධනය වෙන්න. හැබැයි පසුව ඒක සභාවේ ව්‍යාපාරයක් බවට පත් කර ගත්තා. දෙවියන් වහන්සේ කියපු දේට පටහැනිුව වැඩ කරලා. සපළමත්කම්වලට කෑදරුන ෘර්කයන් පිරිසක්. අහිංසක මනුෂ්‍යයන්ව සූරාකෑම දීර්ඝ කාලයක් තිස්සේ පැවතුනා. අපි පූජාවන් කළ යුතුයි දසේක කොටස් දය යුතු ඒ . බයිබලේ නියමයක් ඒවගේ මේ අපි කළයුතු පූජාවක් අන් මිනිස්සූ දෙෙසා. අපිඋදෙසාම දස්සයෙන් කොට සදාන නම් වැඩේ මොකක් ඇතිත් පලයමොකක්ද. තමන්ටම වැඩි කරලා තවත වරගන්න නම් පූජාව කරන්න ඇති ප්‍රයෝජනය මොකක්ද. ඒ ඔක්කොම වයිබලේ තිබෙන. ඒ පූජාවන් කරන විදිහ ඒවා දියයුතු බව හැබැයි කාටු දවසරේ තියනි කෙලාත් බයිබලය තියනවා. ඒක උගන්නන් නැත්තේ කුමක් නිසාද කියනෙක් අපිට පැහැදිලි. ඒවා උගන්න නැත්තේ මිනිස. තමන්ගේ වැරදි හදාගන්න ගියෝතිං. වැරදි හදලා පඩු එකතු කරන්න ගයොත් මිනිස්සු අතරින් ගොඩක් දෙනෙක් සභවිතුරුවෙන්න්නෑ යාලගේ දුරුවලතාවයන් පෙන්න්නල ඒව හදාගන්න කියලා කියන්න ගියෝතිං. ඒ අය පසුබට වේයාලා එනකක් නෑ සභාවට අපේ ආදායම් අඩුවේ කියෙලා කල්පනා කරලා. වැරදි ගැන්නීමදිගටම කලාා. පාපය තුළ ඉන්නවනං තාම ජීවිතය නිවරදි කරගෙන නැත්තං. පූජා කරන්න බෑකනෙ ගැන්නීම කළේ නෑ. ඒම කරන්න නැතුව. ඒ පාස්ටස්ලා. ඒ දිවසිවරු සපලමත් වුණ. හැබැයි මේ සියලු දේවලින් මොකක්ද සිද්ධ වනේ. අවසානයේ දෙවියන් වහන්සේගේ සැලැස්මෙන් බොහෝ මනුෂ්‍යයන් පහුගේ අවරදු ගානක්තිස්සේ දුරස් වනාා. ඊට පස්සේ ඔවුන් උත්සාහ කලා විවිධ උපක්‍රමදාල අනය වැකිදීලා දේවල් කරන්න. හැබැයි ඒක සාර්ථක වෙන්න නෑ. පොදු වු සපලත්වය පොරන්දු වනු ආර්ථික ආශිර්වාද අද මුළු ලෝකටම නැති බව අපිට පැහැදිවෙලා තිබෙනවා. විශේෂයෙන් ලංකාාව තුළල ගොඩාක් දිවෙසිවරු ඒ කනාාවවැැකි දුන්නා පහුගිය දශක ගානක්තිස්සේ කොයි තරං දේවල් ඉගැන්වුව අද මිනිසුන් ආර්ථික සපලත්වය ගැන ඇබැයි ඒ කිසිම ආර්ථික සපලත්වයක් අද නැහැ. අද මනුෂ්‍යයන්ට අත්‍යාවශ්‍ය කරන මූලික දේවල් තමන් ළඟතිබෙන මුදලින් ගන්න බැරි තැනක ටඇැවිල්ල තිබෙනවා. මුදල් වලට ආස වෙච්චය. මුදල්වලට කෑදර වෙලා ඒ දනස්කන්ද තමන් මත ගොඩගාගත් අයගේ මුදලේ වටිනාකම සීග්‍රයෙන් පහල බහිමින් තිබෙන. මුදල දෙවියන් වහන්සගේ ආශිර්වාදයකෙල් හිතාගෙන ඒ පසුපස හභාගෙනගෙහිල්ලා දෙවියන් වහන්සගේ අනකුත් සියලු ව්‍යවස්ථා කඩකරපු අනුවන මිනිස්සු. දැන් ගොඩගහගත්ත මුදල් ඒවා නිකං කොළකෑලි බවට පමණක් පත්වමින් තිබෙනවා. දෙවියන් වහන්සේ, අදහස් කළ ගමන කුමක්ද උන්වහන්සේ අපිට මොකක්දකිව්වේ කන්නේ මොනවාද බොන්නේ මොනවාද මේ වගෙන කරදර වෙන්න එපා පොලවේ සපලමත්කම් හොහොය ඉන්න එපා පොලවේ නුබලට ගමනක් තිබෙනෝ පීඩා තුළි යන්න තිබෙන හැබැයි ඒ උනත්ස්වාමින්න් වහන්සේ නුබලා තුළින් සමගේ ඉඳගෙන නුබලට කන්න බොන්න අවශ්‍යද. නබලගේ අවශ්‍යතාවයන් සපයා නොදී නෙනහැ නුබලා පොළවට තිබෙන කෑදරකම් අතහැරලා දෙවියන් වහන්සේගේ මීළඟ රාජධානීයට සූදානම් වෙන්න. එවිට නොඹලට කන්න අවශ්‍යදේ අඳන්න පලදි අවශ්‍යද ඉන්න තැනක් ඒ මූලික ඔබගේ අවශ්‍යතා දෙවන් වහන්සේ සපේලදී. අපි අමුතුුවෙන් ඔහට කෑදර වෙලා ඒවා ගැන වෙනම ධර්මහදාගෙන් ඔවා පස්සේ හබායන්න දෙයක් නෑ දෙවියන් වහසේ ජීවත්වෙන් අවශ්‍යද සපේල දෙනවා කියල පොරොන්දුනා හැබැයි ඒ සැබැයි ගැන්වීම වෙනුවට ගොඩාක් වැරදි ධර්ම සභාවේ උගන්වනු ලැබවා. දැංහරි මේ ඉන්න ඇදහිලිවතුන්ට පැහැදිලිවෙන් අවශ්‍යයි මේ අය කවද, බොරු ගුරුවරුන්, මේ වැරදි ධර්මගෙනාපය කවුද. වැරදි බොරු අනාගත වක්්‍රුවරුන්. ඔවුන් පසු පස ගිල්ල වැඩක් වෙන්න නෑ. ඔවුන්ගේ ධර්මවලින් ඔවුන් සපලමත්තුනාා ස්වල්ප කලකට. නමුත් ඔවුන්ට විනිශය ඉතාෙක්මනින් පැමිණෙනවා. දෙවියන්මහන්සේගේ සෙනඟ නොමගවල බයිබලය තන්ට ඕන විදිර කණපිටගහපු බොරු ගුරුවරුන්ට විනිශ්්‍යය පැමිණෙනවා. පාවල්තුමා තමන් ළඟතිබනදේ වියදං කල්ලා දේවසේවය කළා. තමන්ට මුදලක් නැතිකාලෙ කූඩාරම්මහලා දේවසේවය කලා. ොරැති ගරයේ සේවේ ගොඩනගන්න ගියාම ඉස්සෙල්ම ගිහිල්ල දසේෙන් කොට එකතු කරන්න කියියනෑ. කොරන්තිය මහා විශාල වෙලඳ නගරයක්. ඒ නගරේ පාපයෙන් පිරුණු විධ වැරදි ක්‍රමෝලින් මුදල් උපේපු බහුතරයක් සැනග සිටියේ. ඉතිං ඒඋනත් ඒ ප්‍රදේශයට ගැලවීම පැමණනා. ඒ වෙලාවේ පාවල්තුමා ඔක්කොටම කලින් පණුරුදාන්න කිවෙන එකට හේතුව. ඔල් ලඟතිබෙන්න්න දැන් ලඟතිබෙන මුදල් වැරදිට උපයපු දේවල්. අයුතුකමින් උපයපු දේවල් වංචාවෙන් සහ බොරුවෙන්. අපවිත්‍ර ක්‍රියාවලින් උපේ මුදල් ඕවන්ගාව තිබුණනේ. ඉතින් පවල්තුමා කැමතිුන්න ඒ මුදල ගන්න. එනිසා පවල්තුමා ඒ ප්‍රදේශයේ සේවයට යමුුණ තව පවුලක් එක එකතු වෙලා කූඩාරම්මහවා. ඒ ලැබුණු මුදලින් සේවේ කලාා වසර ගානක් ජනකං ඒ හරියට කැප නොෝන මනුෂ්‍යයන්ට පණුරු පූජා කරන්න ඉඩදුන්න එක කරන්න එපාතිලා පවල්තුමා කිව්වා. ඔ වර්ධනය වෙද්දදි. දෙවියන් වහන්සේගේ ඉගැන්වී මත පෙහිටල වැරදි ආදායම්මාර්ගා තැහැරලා දෙවියන් වහන්සේ කියන ධර්මිෂ්ට ජීවන රටාවකට ජීවිකාවකට ඇතුල් වෙද්දී. ඒ දෙවියන් වහන්සේ සපයපුදෙයින් පණුරු පූජාක රන්න කියලා පාවුල්තුමා ඉගැන්වා. මුලින්ම මුල් අවදයේ පාවල්තුමා ඒව ගන්න ගිය නෑ. ඔොහු වෙහෙසිලා සභාවකොට නැගුවා. ඒ වෙනුවට අද මොකද්ද වෙලා තිබෙන්නේ. අද සුවම මෙහෙටන පලවෙනි දවසම. අර විධ දේවාලවල ගිහිල්ලා අප විත්‍රකම්මල ඉඳලා වංචාවෙන් මුදල් උපේලා. කොහොමහරි ඒ සියලු පවකරුවන් ගැලවීම දෙවියන් වහන්සගේ කැමැත්. ඕන් පවකරුවන් කෙලා ඇත හරදැමීම නෙමෙ කළයුත්ේ. ඔවන් සභාවට එන්න දෙවියන්හසේ ගොඩක් තැන්වල සැලැස්වා. ඔවන් දෙවන් වහන්සගේ අදහගත්තා. හැබැ ඔඕන්ගේ ජීවිත නිවරදින ඒවා නිවරදි කරන්න වස ගානක් යන ඔන්ට බෞතිස්මේ දීලා දේ වචනය උගන්වල. ්‍රියා කල තු පිළිවෙත් උගන්නල යහපත් ජීවිකාව ගැන උගන්වලා ඒ තැනට එන්න කාලයක් යනෝ. හැබැයි සභාමකක්්ද කළේ. එනකොටම පනුරුදාාන්න දෙවියන් වහන්සේට ආශිර්වාද කරයි මූල්්‍යම ආශිරවාදය නොඹලාට ස්වාමීන් වහන්ස දෙනව කියන වැරදි ධර්මය ඔුන්ට උගන්නල ඔන්ගේ මනස විකෘති කලා. ඉතින් බොහෝ අය. කැඳවීම ලවපු අය පවා. මේ වැරදි ධර්මය නිසා සභාවේ ටික කාලයක්ඉඳලා කෝ ඒ කියපු සපලත්වය අපිටාවෙන හැකිේල්ලා දෙවියන් වහන්සෙත් එක්කත් අමනාපවෙලා ගිය. මේ හැමදේම වනේ වැරදිධර්ම වැරදි ඉගැන්වීම් කාරයන් සභාවට කළපු විනාශය නිසා. සභාවතුළ පමණක් නොවේ ලෝකේ වෙනත් ඇදහිලිවල ඉන්න විවිධ දිවැස්සිවරුන්. අනාවැකි පල කලා දැන් ලකාව ආසිියාවේ ආශ්චර්ය බවට පත් වෙන්න හදන්නේ. ලංකාව ආසිියාවේ තිබෙන ලෝකයේ තිබෙන ඉතාම සපලමත් සවභාග්‍යමත් දේශයක් වෙන්න හදන්නේ. මේ පාලන තන්ත්‍ර සමඟ ඒ සස්්‍රීකත්තු ලංකාවට එන්නේ අන්න කියලා එකේක. අර ඉන්න පාලකයන්න මෝඩියයට අන්දලා. ඒ අයගේ දනස්කන්දය තමන්ට ඈදගන්න කටයුතු කරපු අය ඒ රජවරුන්න උසස් කරලා කතා කරමින් ඔවුන්ගේ අනාගතය ගැන ඔවු ආසකරන රජවරු ආසකරන බොරු දිවැසි වැකි පවසමින්. ඔවුන්ව ඇන්දවා අන්දලා කිව්වා. දැන්වන්න සපලමත්කම ආර්ථික සපලමත්කම එන්නේ හදන්නේ සවභාගගේ එන්න හදන්නේ කියලා. ලෝකයේ අන්න ඇදහිලිවල ඉන්න දිවැසිවරු බොරු කිව්වා. ඒ දිවැසි වැකි ඒ අනාවැකි විවිධ ග්‍රහචාර අන අනුව කියපු අනා වැකි දැන් මේ පාලනයක්ත් එක්ක මේ තරම් සපලත්වයක් ආස්්චර්යක් සෞභාගයක් එන්නේ යන්නේ කියලා ඒ අහසේ තාරකා දිහා උඩ බලාගෙන ඉඳලා දෙසපු අනාවැකි සියල් වැරදි බොරු බව අද සම්පූර්ණයෙන් අප ඇ ඉදිරිපිට පේන්නට තිබෙනවා වියන් වහන්සේක තමයි මේ පාස්කු ආරම්භ වෙනට පෙර අපිට පෙන්න්නන්නේ. මේ ඔක්කොම් බොරුවෝ දිවැසිවරු. මේ බොරු කාරයෝ. බොරු අනාගතවක්තෘුවරු. මේ වෙන ඇදහිලිවල ඉන්න අයි පමණක් නොවයි මේ කිතුණු සභාවේ. මෙච්චර කාලයක් සපලමත් කම ගැන උගන්නපු. අය ඔක්කොම බොරු දිවැසිවරු. මේ අයගේ ධර්ම පසු පසෙ හිල්ලලා මනුෂේක්ෂට සාර්ථක වෙන්න බෑ මනුෂේක්කතු දෙවියන් වහන්සගේ රාජ්‍යයට ඇතුළවෙන්න බෑ. ඒ වංචාකාරී චේතනාවලින් සභාව ව්‍යාපාරයක් කරපු බිශ්නස්ස එකක් කරපු. බොරු අනාගත ව්‍රුවරු තෙක්ක දෙවියන් වහන්සේ රාජ්‍යය අත්දකින්න බැරි බවතමයි. මේ පාස්කු එන්න කලින් දෙවියන් වහසේ පෙන්න්නන්නේ. එ බඳු වැරදි ආකාල් පෝලිින් ගමන් කරපුවා අයට මෙවර පාස්කු බෝජනයට අතගසන්නවත්. අවසර නැති බව තමයි දෙවන් වහන්සේ මේ සියල්ලෙන් පෙන්න්නන්නේ. වියවස්ථා කඩකරද්දි. මේ අප විත්‍රකම් සභාවලට එද්දි. එපාකේපු රූප පිළිම වන්දනා ඒ ව්‍යවස්ථා කඩකිරම් සභාවට එද්දි. පාස්කු ප්‍රහාරය පැමණනා ඊට පස්සේ ලෝකයේ පුරා වසංගතවා දෙවියන් වහන්සේගේ සභාවන් පාස්කු සමේ වහලදාල තිබුණ. බෝබ පුපුරන් ලැබව පාස්කු සමේ. ඉන් පසුව මේ ආර්ථිකය දැම් බිඳ වැටල තිබෙන මේ පාස්කු සමේ පහුගිය. මේ අවුරදු ගණනක් තිස්සේ දිවියන් වහන්සේ අපිට ඇගිල්ලිින් ඇෑන මොකක්ද කියන්නේ. නොබලා යන මාර්ගයේ මොකක්ද. නොබල පොළවේ දනස්කන්දේ සපලමත්කම හොයාගෙන යනවා. නොබලා ලෝකෙට වහල් වෙලා ලෝකෙට වෛශ්‍යාකම් කරනවා. ලෝකෙ දේවල්වට ආසවෙලා ලෝකෙට වෛශ්‍යා කරකම් කරන වෛශ්‍යයා ඉස්ත්‍රියක් බවට සභාව පරිවර්තනය වෙලා තිබෙනවා. නොඹලට ස්වර්ගෙට ඇතුළවෙන්න බෑ ශුද්ද මනාලියට පහමයි සභාවට ස්වර්ගයට ඇතුළ වෙන්න පපුළුවන්. උන්වහන්සේ දෙස බලාගෙනඉන්න. මුදලට කෑදරවෙලා මුදලට සේවේ කරණය වයිශ්‍යාවන්. හැබැයි මුදල අතහැරලා බිස්නස්කිරීම අතහැරලා. දෙවියන් වහන්සේ ලබා දුන් දීමනා නොමිලේ පාවිච්චි කරන. දෙවියන් වහන්සේ දුන්න ධර්මය නොමෙලේ උගන්වන. තම ආර්ථික සපලමත්කම් ලෝකෙට පේන්න. මහා ලොකු දේවල් කරලා කෝටිපතිකම් පෙන්නලා දනවත්කම් පෙන්නලා ලෝකෙට පේන්න සපලමත්කමක් පෙන්නන එක අන්තිවට නයවෙලා බැංකු ගාන්න නයවෙලා පල්ලි රෙන්ට් කරලා වාහන රෙන්ට් කරලා දැන් ඒවා ගවාගන්න නය නැති වුණට පස්සේ සභාවට එන අදේන මනුෂ්‍යයගේ අතේ තියන රුපියල් දහය පහළවත් හූරගෙන අරගෙන තමන්ගේ දනස්කන්ද ගොඩගහගෙන ඒන් බැංකුවලට නයගවන එක දේවසේවේ නෙමේයි. දෙවියන් වහන්සේගේ සේ මොක්ද න්හස. පේනද පොඩියට හරි තියෙන ප්‍රමාණෙන් අයවෙන්නේ නැතුව සභාව ගොටන ගන්න ඕන. සභාව ඔක්කොටම කලින් අයවෙලා බැංකවලින් ලෝන් අරගෙන ලෝකට නයවුණොත් මකද වෙන්නේ මිනිස්සුන්ටු ගන්නන්නේ කොහොමද නයවෙන්නපා කියලා. අද ලංකාවිති බෙන භාගට භාගයක් ක්‍රස්තියානි සභාල් නයවෙලා බැංකුවලට ඒ අයවලින් තමයි වාහනරගෙන තියෙන නයවලින් තයි සබා ගොඩනැගිලි හදල තියනෙ රෙන්ට් කරල තියනෙන නයවෙලා මේ නය. තුල්ල හිරවෙච්ච ලෝකෙට වහල්වෙච්ච සභාවක් අද බොහෝතැන්වල විශාල ප්‍රමාණයක් තිබෙන්නේ එබඳු තැනක කොහොමද ඇද හිළිවතුන්ට ගන්නවන්නේ නයවෙන්න පා කියලා සභාව සභාව නායකත්වය ඔක්කොට වඩා ලෝකෙට නයයි බැංකුවලට නයයි ඊළඟ මාසේ වාරිකය දාගන්න ඕන මොන සේවයක් ද දැන් දැන් මොන අවංක සේවයක් ද දැන් බිස්නස් එක කරන්න ඕන දැන් ඊළඟ වාරිකේයට, කෝම හරි දනස්කන්ද එකතු කරගන්න ඕන මිනිස්සු ගැලවිලාද මිනිස්සු අවතිස්ම වෙලාද මිනිස්සු පාපය අතහැරලද ඒ මොනවත් බල බල ඉන්න විදික් නෑ ඊළඟ මාසේ වාරිකේදන්න ඕන ඒනිසා දැම් බිස්නස් එකකට හිත නැබුරු වෙලා මේකෙදා දේව මාලිගාව සිදුවනාා ඔවන් ව්‍යාපාරයක් බවට පත්කලා දෙවියන් වහන්සගේ ශුද්ධ මන්දිරය මලමාරු කරන්නන්ගේ ස්ථානයක් බවට පත්වුණ වංචාකාරයන්ගේ සහ මුදලට කෑදරුවන්ගේ තිත්පොලක් බවට දේෝ මාලිගා පත්වුණම ජේසු සහස මොකද කළේ ඒ මේස පෙරල්ල දැම්මා ිලමාරු කරන්නන්ගේ ඒ මාලිගායි බිස්නස් කරපු මේස පෙරලල දැම්මා, මෙච්චර අරගන්න මේ තරම් අරගන්න මේ තරම් ගත්තම ආශිර්වාදඒ කියලා බිස්නස් එකක් කළා. මේ එල්ලුව බැටලුව වෙළදාම් කලාා එතන. පූජාවට එල්ලුව වෙළදාම් කලාා. පූජාවට බැටලුව කොබෙෝ වෙළදාම් කළලා දේව මාලිගාවට යන මඟ දෙපස. දේව මාලිගාව තුළ උත්තම පූජකයා බිස්නස් කළා. ඒ බිස්නස්වල ආදායම කොමිස්සක ඒ ප්‍රධාන පූජකවරුන්ට ආවා ඒ නිසා ඉඩදී තිබුණ බිස්්නස් කරන්න ඕනුත් බිස්්නස් කරා ගැලවීම විකුණවා. ධර්මිෂ්ටකම මුදලට විකුණුන් ලැබවා. මේ විදිහට අපේ අරගෙනහෙම්නම් එන්න මේ වැඩි මුදල ගෙවල මේ අරගෙන පූජා පවත්වන්න කියෙලා. එලුව බැටලුවෝ වෙලදාම් කලාා දේය මාලිගාවේ. මේකම කතෝලික සභාව පසුකාලීන්නව සිදනාා ස්කතෝලික සභාව දෙකඩවෙන්නට පෙර ගැලවීම ඔවුන් විකුණවා ඔවුන්ගේ රිසිට් පත්තුොලින් මේවා මිලදී ගත්තම තමයි නොඹලට පවිත්‍රහම ගැවීම ලැබෙන්න්නේ කියෙලා ඒව විකුණවා. ඒවගේම කිව්වා නොඹලගේ මියගේපු අය දැන් අතර මැද ස්ථානයක න්න ඔවන් වර්ගෙයට තල්ලු කර යවන්න නම් මෙන්න මෙච්චර මුදල් ප්‍රමාණයක් සභාවට දාන්න කියලා මේක බිස්නස්සකක් කලා ඒ නිසා කතෝලික සභාව දෙකඩ වනා. එදා දේෝ මාලිගාව ව්‍යාපාර කරන්නග හිල්ල ඒක දෙකඩ වුණනා ක්‍රස්තියානිි කළ වෙනම පිරිසක් එතනින් වෙන්වෙන සිදුවනා කතෝලික සභාව දෙකඩ වෙලා ක්‍රස්තියානි කතෝලික බේද වෙනම වෙෙන්වෙන්න පටන් ගත්තා. අද දැන් ක්‍රස්තියානි සභාවිත් ගොහෝ ොඩ් ගොඩාක් සභාවන් ඒකම කරමින් ඉන්නවා. ගොඩාක් තැන්වල ව්‍යාපාරක කරනවා. වියන් වහසකි වවා තෙල් ටික් ආලේපක යක්ඥා කරන්න. හැබයි තෙල් බිස්නස්සිරක් කරන්න කියෙලා කොහෙද කිවේ. දෙවියන් වහන්සේ අපිට කිව මනුෂසේගේ ඇදහිල්ල වර්ධනය වෙන්න යම් දෙයක් කරන්න පුළුවන් හැබැයි ඒක ව්‍යා රැක්බවට පත් කරගන්න කියලා දෙවියන් වහන්සේ කොහිද කිවේ. දෙවියන් වහස කිව පඩුලක් පූජ කන්න හැබැයි තව තව වැඩිපුර ලැබෙන කෑදර අරමුණින් පඩුරු පූජ කරන්න කල දෙවියන්හසේ කොහිද ව්වේ දිවියන් වහන්ස කිවවා මේ ේවල් කරන්න මම නුඹලලාගේ අවශ්‍යතා ගැන බලන්නං ආශිරවාද කරන්න නොඹලාගේ කෙතටක් නොඹලාගේ භූමියයට නොඹල සතුදේට රැකගෙනන්න ම නොඹලව නගන්න නොලට හිඟයක් වෙන්න විනාශවලයන්න්නෙන්න නැහ. නමුත් ම නුබලක් ඉදගෙන උදව කරන්න කියල උන්හන්ේ පොඳුනාා ඇබැ කවද කිව්වේ අපවිත්‍ර සිතුවිලි ඇතුව. වැරදිදේ නුපේගේ නැවිල්ලඒ එක කරන්න කියලා. කෞවද කිව්වේ තමන්ගේ සහෝදරයොත් එක් වෛරය තිත්තකම ඊර්ෂාව, ප්‍රෝධය සමාව නොදීම හිත්වල ඒ අන්දකාරය පුරවගැනැවිල්ලා පන්ු පූජා කරන්න කෙලා බයිබලේ කොහෙද කිව්වේ. හැබැයි ඒවා නිවරදි කළේ නෑ දශක ගණනත්තිස්සේ සභාව විසින්. ඒ නිසා මිනිස් අද මුදලට කෑදරවෙලා කිතුනුවන්. වැරදි ධර්ම පසු පසගිහිල්ලා. කොහෙෙන් හරි සපලත්වය. කොයෙන් හරි ආශිරවාද. කොහෙෙන් හරි තමන්ට ඕනදේ ලබාගැනීමට ඔවන් පොරබදන කාලෙක ගමන් කරමිගින්නවා. වියන් වහන්සගේ සිත මේක නොවෙයි. මේ වැරදි ධර්ම ඉදිරිපත් කරපු ගුරුවරු බොරු දිවැසිවරු බොරුකාරයන් බව අපිට දැන් පැහැදිලි. ඔන් කියපු සපලමත්කම, ආර්ථික සපලමත්කම අද ලංකාවෙ නැහැ ඔවුන් මෙච්චර කෑගගහ කියපු ආර්ථික සපලමත්කම අද ලෝකෙ නැහැ. ආර්ථිකයේ වැටනෝ මුදලින් සපලමත් වෙනවා කියන එක දෙවියන් වහන්සගේ ආශිරවායක් නෙමෙයි ඒ ලෝකෙ දෙයක් මුදල කියන්නේ මූල්්‍ය මේ ඒකකේ ලෝකේ. ඒකකයක් ලෝකේ දෙයක් එක දෙවියන් වහන් සිවිසි හදපුදයක් නෙම මනිස්සු විසින් හදා ගත්ත දෙයක්. දෙවියන් වහන්සගේ ආශිරවාද. ඊට වඩා හත්පසින් වෙනස් උන්වහන්සේ මේ මැවිල්ල සමඟ වැඩ කරනවා මේ මැවිල්ල තුලා අපිට අවශට හැම දේම සපේල තිබෙනවා. හැබැයි අපි ඒ උන්වහන්සේ මවපු ඒ මැවිල්ලෙෙන් දුරස්වවී නගරගත ජීවිතවට ගිහිල්ලා, ලෝකට පේන ජීවිතවල ගිහිල්ලා සමාජයෙන් ඉහල්ල තරතාර තිරම්වලට ගිහිල්ලා, වැඩිපුර මුදල් හොයන්න ගියපු එකින්. දෙවියන් වහන්සේ දුන්න සැබෑ මේ උන්වහන්සගේ මැවිල්ලේ අපිට කන්නබොන්න ඉන්න හිටින්න කොච්චර නිදහසක්. ොඳට දෙවියන් වහන්ස මේඒ දේවල් මවල්ල සපේල දීල තිබෙනවාද. හැබැයි ඒ ඔක්කෝගෙෙන්ම සැබෑ ආශිර්වාද වලින් දුරස් වෙලා අද මුදලක් පස්සෙගිහිල්ලා. කිතුනුව ගොඩාක් දෙනෙක් දැන් අනාත වෙලා ඉන්නවා. ඔවුන් ධර්ම අහාහා තමන්ට රිසිපරිදි ජීවත් වෙලා පාපයන් ඔොනට වැටිලක් පසු තැවිල්ලක් නැතුව. දැන් ඕන පාපයක් කමක් නැහැ අනුග්‍රාය තියෙනවා කිය කිය. මූල්්‍ය මේ ආශිර්වාද පසුපස හබායමින්. අමන්ට මූල්්‍යෙ මේ සපලත්වේ ලබා ගැනීමට දෙවියන් වහන්සේ පාවිච්චි කරන තැනට කිතුුණුවාද පත්වෙලාඉන්නවා. ජේසුස් වහන්සගේ නාමය එබඳු පහත් තැනකට ඇද දමල තිබෙනවා. ඒවා පසු පස මිනි සුගිහිල්ලා අද. ඒයේ අසාර්ථකත්වය අද භුක්ති විඳමිඉන්නන්නවා. ඒවට විනිශ්‍යය මෙම ධර්ම ලෝකට ගෙනාපු තම ආත්මාර්ථකාමී ආශාවන් මුදුන් පමුණවා ගැනීමට සභාව වෙළදාමක් කරපු. මිනිස්සු අත්ගේ අතේ තිබෙන දේ හූරගෙන අරගෙන තමන් සපවත් වෙලා මෙන්න මම දැන් සපලමත් මෙන්න මම දැන් දනවත් මම කෝටිපතියෙක් දැන් මම නුබලාට උගන්වන්නන් ඒ තැනට එන විදිහ කියලා මනුෂ්‍යයන්ගේ හිත්වලට කෑදරකම මනුෂ්‍යයන්ගේ සිත්වලට මුදලට තිබෙන ලෝභ හම ගොඩනගපු. බොරු ගුරුවරු බොරු දිවැසිවරුන්ගේ වැටීම පැමිණෙනවා. ඔවුන්ට දෙවියන් වහන්සගේ විනිශ්්‍යය පැමිණවා. දෙවියන් මහන්සෝන්ට මුල් අවදිය කෙතරම් කරුණාවක් දැකුවාද. ඔවුන්ට කෙතරම් දීමනාවලින් ආශිදවාද කලාද කියෙකවු නතක කලා ඒ දීමනා විකුණවා. ඔවුන් එක්ක කතා කරන්න මෙච්චර මලක්ග වන්න ඕන කියෙල වුන් කිව්වා. වචනය අහන්න නං මෙච්චර මුදලක් පරිත්‍යාග කරන්න ඕන කෙ ඔවුන් දෙවියන් මහන්සගේ ධර්මය විකෘති කලා. වැර ධර්ම රැසක් බයිබලය පෙරල පෙරල ඒ පද තමන්ටෝන විදිට ගැටගහලා සධර්බේයට ඔබබෙන්ගිහිල්ලා. ඒ පරිච්චයේදේ අදහස් කරපු ධර්මය වෙනුවට වෙන වැරදි ධර්ම පද ගැටගහලා කියලා. තමන්ට මුදල්ලබාගැනීමට ෘර්කයන් විදිහට ඔවුන් කටයුතු කලා. අහිංසක බැටලුවන්ගේ මාංශය ලය තෙල ඔවුන් සූරාගෙන තමන් සපලමත් වෙලා ඔුන් කිව්වා මේ බල අපි සපලමත් වෙලා ඉන්න විදිහ. අපිධනවත් වුණ විදිහ. දෙවියන් වහන්සේ අපි ආශිර්වාද කලා කිව්වා. දෙවියන් වහන්සේ දාශිර්වාද කළේ නැත්තං ඔයා සභාවට අහිසක මිනිසන්ට උගන්න නැතුව හරිධර්මය ඔුන්ට පන්ඩුරු දාන්න ධාර්න කෙළ ඒක තමන්ට අරගෙන තව ලෝන් ගහල්ල නයත් අරගෙන ඒ හැම දෙකින්ම. ඔබ දනවත් බව දැන් ඔබම දනවත්කම නි ප්‍රතිනිර්මාණය කරගෙන දනවත් බව ප්‍රකාශ කරමින් ඉන්නවද කෞද කිවෝක දෙවියන් වහන්සද නාශෙරවාදයක් කියලා ඔයා මිනිස්සුන්ගේ ඉල්ල හිංඟාකාල ගත්ත දේවල් සභාව ටාපු මිනිසු පවිත්‍ර කරන්නේ නැතුව පාපේ නිවරදි කරන්න නැතුව ආපු පලවෙනි දවසම එකතු කරපු පඩරුවලින් ඔය අද වැජබිල ඉන්නවෙන්න පුළුවන් හැබැයි දෙියන් වහන්සේක විනිශ්ෂය කරන්නේ නැද්ද දෙවියන් වහන්ේ දීපු ආශිරවා දෙයක්ද ඔවුන් ොන පාපය කරලා මොන පවිත්‍රහම කල්ලා ෙනපපු රදකිලොවා දන්නවද. මිනිසු කන්නද බොන්න විදිහක් නැතුව. ජීවිතය කිසිම ආත්මික වර්ධනයක් නැතුව. ඔයා කියපු පලියට ගෙනල්ලා ඒ මුදල් දැම්ම ඔයා ඒව අරගෙන ඔයා කි්වා බලන්න දෙවන් වහන්ස මට සපලමත් කලා මම දැන් සපලමත් පාස්ත්‍ර කෙනෙක් කිය කිය. ඔයා ඒ කියපු දේ ගැනවන් වහන්සේ විනිශ්ෂය කරන්නේ නැත්්ද. මේ ලංකාවන්න බොහෝ වැරදි ධර්මගෙනපු බොරු දිවැසිවරු මේ දේ කලා. ඔවුන් සපලවනා, ඔවුන් තමන්ට විශාල දේවල් ගොඩනගා ගත්තා. තමන් වටාපිරිසක් ගොඩනගා ගත්තා. සේවය ව්‍යාප්ත කළේ නෑ අන් කෙනෙක්ට සේවය කර නිඩදු න්නෙත් නෑ. තමන්ගේ තත්ොය තමන්ගේ දනවත්කම. තම මහිමය දෙවියන් වහන්සට හලින් ිල්ලවුන් කරන්න පටන් ගත්තා. දෙවියන් වහන්සේ එබඳු අයව විනිශ්්‍රය කරන්නේ නැද්ද. එබඳු බොරු වෘර්ක ගුරුවරු පසු පස යාමෙන් වලකින්න. දැන් ජේසුස් වහන්සගේ මාර්ගයට ඇතුළ වෙන්න මේ වචන තේරුම්ගන්න සැබෑද හිළිවතුන්. ජේසුස් වහන්සගේ සිත හඳනගන්න උන්වහන්සේ බිස්නස් කාරයෙක්ද උන්වහන්සේ මේ අමුදල් ආයෝජනය කරගන්න කෙනක්ද උන්වහන්සට ඕන පොලෙේ සැලමත් කම්දිී. ජේසුස් වහන්ස කෞද උන්වහන්සේ මීලග රාජයට සූදානක් වෙන වෙන්න කිව්වම අපි මොකදද මේ කරලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ රාජයට සූදානක් වෙන්න ලෝකයේ දනස්කන්ද අතහරඉන්න. ලෝකේ වස්තු රැස්කරගන්න අන්න එපායවා කාව කාල නැති වෙන. ස්වර්ගෙහි නොබලාගේ වස්තු රැස් කරගන්න. උන්වහන්ස දෙනදේට ස්තුතිවන්ත වෙලා දෙනදීන් ජීවත්වීමත්. ලදදට ස්තුතිවන්තවීමත් භක්තිවන්තකමත් මහත් ලාභයක් මූල්්‍ය මේ ආර්ථික වාසය නෙමේ ලාභය. ලදදට ස්තුතිවන්ත වෙලා යින් ජීවත්වීම මහාලාභයක්. දෙවියන් වහන්සේ අවශ්‍ය කෙනාව අවශ්‍ය තැනට ගෙනියයි ඔබට ජීවත්වෙන් අවශ්‍යදේ ජේසුස් වහන්ේ අවශ්‍ය වෙලාවෙ සපේලදේ. ඒක උන්වහන්සේ කරයි. අපි ම්‍යම මුදල පසු පස හඹායාම වලක්ව ගන්න වශය හමදේම විිස්්නස් කරන්නයන්න එපා. හැමදේමවාගේ හැකියාව දක්ෂකමගේ ඉගෙනගත්තද වගේ සේවයහට කරන්න පුුවන් කර්මාන්තය මේ ඔක්කොම බිස්්නස් කරගන්නයන්න එපා. නොමිලේ සේවේ කරන්න බවට පත්තුවෙන්න. මිනිස්සුන්ට ධර්මය නිකං උගන්නවන්න අපිට දෙවියන් වහන්ේ කියලදී පපුදති අපි නිකං උගන්නනවා මේ දේශනයහන කාගවත් පඩුලක් අරගෙන නෙමේ ඒ අයගින් අපිට ආදායමක් ලබෙනවට නෙමේ. නොමිේ ලබපු දේ ඒ සැබෑ ආත්මික වර්ධනයට අදාළ ධර්මය. ඔබට නොමිලේ උගන්නනවා. දැ බ සියලු දෙනත් ඒවගේ වෙන්න ඔබේ හැකියාව. ඔබේ දක්ෂකම අන් අයගේ යහපත සඳහා පාවිච්චි කරන්න. ඊට සුදුසු ප්‍රතිලාබේ ඔබට ජීවත්වෙනට අවශ ජීවිකාව. වන් වහන්ේ අවශ්‍ය වෙලාව සපේල්ල දෙන්න ඇත්ද උන්වහන්සේක සපයයි ඔයාලා බිස්්නස්කාරයෝ නෙමේ वाල බිස්නස් කරන්නේ අන්න එපා තමන්ට දුන්න කැදවීම විකුණන් එපා දෙවියන් වහන්ස න්නහ තලෙන්ත විකුණන්නේ අන්න එපා ඒවා වර්ධනය කරලා අන් මනුෂ්‍යයන්ගේ ප්‍රයෝජනය සඳහා යොදන්න ජේසුස් වහන්සේ වගේ අනිත් මිනිස්සෙන්ුවෙන් සේවය කරන්න පූජා කරන්න වැඩිපුරතියනදේ බෙදාගන්න ඔබළඟ කෑම වැඩිපුර තියෙනවනම් බෙදාගන්න කට ඔබට අඩුවේ හැබයි බෙදාගන්නන්නේ එක තමයි පූජාව ඔබලඟ ඇඳන් දෙකක් තියෙනවන. ඔබ ළංඟ දේවල් දෙකක් තේරන එකක් දෙන්න. එකක් දුන්නම වාට එක යුතුරු වෙන්නේ තියෙනදේ අඩුනාා. හැබැයි ඔයා පූජාවක් කලා ඒකට විපාකය දෙවියන් වහන්සේ බලාගනිී ඔයයා මන්ච්චර දු දැම්මට හා වැඩිකල්ල දෙන්න කෙලා දෙවියන් වහන්ස ඒක පොදු ඉල්ලන් දගලන්න එෙපා. දෙවියන් වහන්සේ ඒව බලාගනි. ඔබ. තියනදේ අනෙකුත් සහෝදරයන් සමඟ බෙදාගන්න. වැඩිපුර තියනදේ අන්නයිත් සමඟ බෙදාගන්න ඒක තමයි සැබෑ පූජාව. ඔබ ආදායමක් ලබනෝනම් ඒකෙන් දසයෙන් කොටස තමන්ට වැඩිපුර ලබනා අරමුණෙන්න්නේ මේ සභාවේ වර්ධනය සඳහා. අනිත් මනුෂ්‍යන්ට මේ සේවේ ගමන් කරන්න පූජාවක් විදියට. බේදනා විඳින අහිංසක දේව සේවකයන්, සඳහා එක යොදවන්න. වාට සපලමත්කම දෙනව කියල පොරොඳලු බොරු දිවැසිවරුන් පසු පස ගිහිල්ලා.ඒයාගෙන් ඒ ලැබෙයි කියලා හිතාගෙන ඒ. හැම තිස්සෙම පඩුරු වැඩිපුරම තියන තැනට හැම තිස්සම ද ආත්මාර්ථකාමී වෙන්න එපා. බලන්න මේ කොච්චර දේව සේවක අඩුගාන කන්න බොන්නවත් විදික් නැතුව. මේ ඇත ප්‍රදේශල ගම්මානෝල සේවය කරගෙන යනවාද. ඔවුන්ගේ අවශ්‍යතාාවෙනුවෙන් පූජා කරන්න. ආයි ගන්න නෙමේි නුසේට්ට අත්ත එහෙම දෙයක් කරන්න ඇනි. අි මනුසේට උදවක් කල්ලා උඹමට ආයි ප්‍රතිවපකාර කරපන් කියල කියනවාද. නුස්සේට්ට කෑමවෙලක්දීලා බමට ආයඒ කෑම පස්සේ දීපන් වැඩි කල් දීපන් කිය කියනවාද. පි. මනුසේක්ටවත් නොකරන දෙයක් නමයි දෙවියන් වහන්සට කල්ලා තියෙන්නේ. උන්වහන්සට දීලා වැඩිපුර තවතව සපල මත්කම දෙන්න කියල ඉල්ලනේක ම ඒ මොනතරං කපටි. අනුවන නින්දිත ක්‍රියාවක්ද පූජාවක් වෙන්න. ඔබේ ජීවිතය පූජාවක් කරන්න. ඔබ සතුදේ දෙවියන් වහන්සේ වෙනුවෙන් පූජාවක් කරන්න. ස්වාමීන් වහන්සේ උගන්නපු ධර්මය මත උන්වහන්සේ උදෙස්සා සේවය කරන්නන් වෙන්න. විපතට පත්වෙලා මේ කාලේ කන්න බොන්නවත් නැතුව හිඟවෙලා අමාරුවයිෙන් ජීවත්වන මනුෂ්‍යයන්ට. ඒ ජීවිත දෙවියන් හන්සුලල් රැකගන්න තමන් ළඟතිබෙන දේ බෙදා හදාගන්නන්නේ එක තමයි මුල් ක්‍රස්තියානනි සභාව කළේ අගහිග හැති කිසිවක් හිටියේ නෑ පේත්‍රස්ගේ පාමුල ගෙනල්ලයේ ධනය තිබ්බම මිනිස්සු තමන්ට සතු පඬුරු ගෙනාවම පේත්‍රැස් මොකක්ද කළේ අගහිග අය ඇති ඇය බලලා ක්‍රියාපොතේ බලන්න මුල් ක්‍රිස්තියානනි සභාව. ගකම් යන ඇති අයට ඒව බෙද දුන්න ඔඕන්ගේ අවශ්‍යතා ගැ බැලුව. ඒමරතුව පේත්‍රැස් ඔක්කො ඩිගගෙන කිවන මේ බලන්න මම සපලම දනවත්ම පාස්්ට මම තමයි කෙල කිවනෑේත්‍රැස් තමන්ග. නවත්ව නව පාච්ච කලේනෑ ේත්‍රරස්ගේ පාමුල කොච්චර දනයක් ගැනලා තිබද හැබැයි ඔහොමකද කළේ දේව සේවේටේදවා අනි මිනිස්සුන්ගේ හිඟකම් වලට බෙදල දුන්න. අද මොන සභාවද මිනිස්සුන්ගේ හිඟකම්මලට බෙදල දෙන්නේ තම තමන් දනවත්තුලා සැපවත්වල මහා සුකෝබෝගී ජීවිතවලට ඇතුල්ළලා එඉන්න ගොඩක් බොරු ගුරුවරු සහ බොරු දිවසිවරු. ඔවුන් කවදද අහිංසක මනුස්සේගේ කෑමවෙලාක් ගැන බැලුවේ අංසක නස්සේෙක් සභාවට එන්නේෙ කොහොමද. දැන් මෙයාට යන්න සල්ලිතය. මෙයා කාලද බීලද ඒ ගැන බැලුවද. ඒව බැලුවනෑ තමන් දනවත්වෙනට කටවිුතු කලා ඒ බොරු දිවැසිවරුව. බොරු දෙවෙසිවරු පසෙගිල රැවටෙන් එපා ජේසුස් වහන්සේ පසු පසෙන්න. බොරු ගුරුවරු සහ ඒ වෘර්කයන් බැටලු ස්ොරූපෙන් වෘර්කයන් පැමිණෙනවා. ඒවෘරකයන්ගේ අතට රැවටි රැවටි හැමදෑමින් එපා ඒ තැන්වලින් විං වෙලා දෙවියන් මහන්සේගේ සැබෑ. මාර්ගෙට අවතීරණ වෙන්න. ජේසුස් වහන්සගේ අන් මනුෂ්‍යන්ට සේවය කරන්න ස්වාමින්න් වහන්සගේ වචනය මත නිවරදිව පිහිටන්න. උන්හන්සගේ ව්‍යවස්ථා රකකින්න ඒව ඉගඟගන්න ජේසු වහන්ස කන්දවඩ දේශාව කියලදිල තියනටික බලන්න මතෙව පොතේ. ආරම්භග පරිච්චයවිදල කන්ඳවඩු දේශාව කියවල බලන්න උන්වහන්සේ එකින් එක ඒ ව්‍යවස්ථා තේරුම් කරලලා ඒ මත රැදෙන්න්න කිව්වා. සපලමත්කම් හොයාගෙනයන්න නෙමේ. පොලෙවෙේ දනස් කන්දයාගෙන යන්න නෙමේ පොවේ වස්තු රඇස් කරන්න ඒට ඒ දේවල් නැතිවෙලා යනවා. කාව කන ඒව හොරු උමන් කැනලා විනාශ වෙනවා. ස්වර්ගේෙහි නුබලගේ වස්තු රැස් කරගන්න මීලඟ රජධානියද. දෙවියන් වහන්සේ නුඹලව උසස් කරාවේ. නුඹලට අවශ්ට සදාකාලික ජීවනය සදාකාලික නොනැස්සෙන රාජධානය. මීළඟට උන්වහන්සේ සූදානං කළ තිබෙනවා මේ පොළවේ ඇති වැඩක්නෑ මේක ස්වල්ප කලකින් නැතිවෙලා යන කූඩාරමක් මතු ජීවිතයක්. මේක දනවත්කම් ගොඩ ගහඟෙන වැඩක්නෑ ඒවා නැතිවෙනවා. මේකෙ දනස්කන්දය වැඩක් නෑ. ඔබට අවශ්‍රදේ. ීවත්වෙන් අවශ්‍යදේ පරිභෝජනයට අවශ්‍යදේ දෙවියන් වහන්ස සදුසු වෙලාවේ සපයයි මෙහෙ පහොත්වෙන්න කවරුත් හිතාන්න එපා මෙහෙ දියුණ වෙලා සමාජී ඉහලට ගිල්ල මහා දනවතෙක් වෙන්න සැලසුම් කරන්න එපා මහා දනවතාට ජේසුස් වහසමකක් දෙකිව්වේ නුඹ සතු සියලුදේ විකුණා දිලිඳන්ට දන්දීපන්න එවිට ස්වර්ගයට නුඹට යන්න පුළුවන් වෙන. ඒ නිසා. ඒ තැනට පැමිණෙන් ඒ යටහත් සිතට ඒ අන් මිනිස්ස වෙනුවෙන් කල්පනා කරන සිතට එන්න මුදල මූල්්‍යම වාසය පස්සෙගෙහිල්ල ආත්මාර්ථකාමි ක්‍රමයට ගොඩාක් කිතුුණු හැඩගැහෙලින්නවා. ඒ වැරදි චේතනාවෙන් මිදන්න. මූල්්‍යම ආශිර්වාද පස්ස අන්නපා ඒව කඩාගෙන වැටනවා දැනටමත් ඒව කඩක් වැටිලා බොරු දිවෙසිවරුන්ගේ බොරු අනාාවකි අසත්්‍යේ බව දැන් පසක් වෙලා ඉවරයි. ජේසස් වහන්ස කියපු දේ පමණයි මෙහේ මේකේ ස්තීර වෙන්නේ ලෝකෙ වැඩක් නෑ විනාශයනවා ලෝකෙන් නොබලට පීඩා අත්තිබෙන නමුත් මම ලෝකයේ ජයගත්තා ලෝකෙ නඹ රැස්කරගන්න දේ නැතිවෙන ය වැඩක් නෑ තැන් දහස්කනම් ලක්ෂ ගණන් එකතු කරගන්න හිට පයගේ වටිනකම ඒ මුදල වටනම් ැහලායික ම ේුස්වාන්ස කිවේ නොඹ ැස්කරගන්න න වටනකම නැතිවෙනවා එක වැඩක් වෙන්න එනිසා මේක පස්සෙ ගිහිල්ල වැඩක් නෑ මේකන් දියවුණුවන්න කොමද කියලලා පොලව දනවත්වන විදිය කල්පනා කල වැඩක් නෑ දෙවියන්හස ලක රාජ්‍යේ ස ද න වන්න ස. හන්සේ වගේ තියන දේ කාලබීල දෙවන් වහන්සේ දෙන්න ලද පමණින් සෑහීමට පක් වෙලා භක්තිවන්ත ජීවිතයකට ඇතුළව වෙන්න දැන් රැවටනා ඇති. නිකම් බොරුවට තවතාව එක කයි කියන කිය අනාවැකට දෙ දෙසන දේශනයට එක ධනාත්මක චින්තනවලට අරම සපල කරයි මෙහෙම සපල කරයි කියන ඒ ඔවුනුත් වලක ඉඳගෙන ඔවුනුත් අන්දකාරයෙක ඉඳගෙන ඔබවත් දැන්ගේ වලට ඇදගන්න හදන්නේ. ඒ අපවිත්‍ර චේතනාවට ඔබේ අන්න එපා ඔබ. ේසුස් වහන්සේගේ සිතා අඳදුරගන්න උන් වහන්සෙත් එක්ක මීළංඟ රාජයට සූදානග වෙන්න දෙනදේට දුන්දට ස්තුතිවන්තවෙන්න නය ඉවර කරන්න. තවදුරටත් නයනොවී දෙවිඳුන් ලබාදන දෙයින් ස්තුතිවන්තව භක්තිවන්ත ජීවිතයකට ඇතුල් වෙන්න. අපි මේවෙලා ඔබගින් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම ජේසුපිහිටයි.